හරි ඉතින් හැම දිනෙකම ආයුබෝන් කියලා පිළිගන්නවා KV Technology වෙතින් කියන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ දැක්කා වගේ ඔයාලා දැක්කා ඉතින් මේ මගේ යාළුවගේ ෆෝන් එක බයික් එකකට අහු වෙලා පිත්තක් වෙලා තියෙන ඩිස්ප්ලේ එකේ ගන්න දෙයක් තිබ්බේ නැහැ දැක්කා. ඉතින් පොර අඬනවා. ඒකේ වැදගත්කමට ඩීටේල්ස් තියෙනවා, තොරතුරු තියෙනවා, කන්ටැක්ට් තියෙනවා. ඉතින් ඒක අරන් දෙන්න කොහොම හරි කියලා වාසනාවකට බෝඩ් එකට මුකුත් වෙලා තිබ්බේ නැහැ. බෝඩ් එකේ චූටි ඇදයක් තිබ්බා. ඉතින් මම අද බඩු ටිකක් ඇවිල්ලා තියෙනවා ඒකට. ඒක 03s එකක ඉතින් ඒකට අලුත් ඩිස්ප්ලේ එකක් තියෙනවා අපි. ඒ වගේම ලස්සන ෆුල් හවුසින් එකක් ඒකට දාමු. දාලා වැඩේ ගොඩ ගමු. ඉතින් කොහොමද අපි වැඩේ ගොඩ දාගන්නේ කියලා A to Z සම්පූර්ණ වීඩියෝ එක ඔයාලත් එක්ක මම බෙදා ගන්නවා සම්පූර්ණ දැනුම. ඉතින් KV Technology YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා යට තියෙන bell icon එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඉතින් මේ KV Technology YouTube channel එකෙන් ඇත්තටම මම දන්න දැනුම ඔයාලත් එක්ක මම share කරගන්නවා. මොකද අද YouTube channel නම් ඕන තරම් තියෙනවා වුණාට සිංහලෙන් මම ඔයාලත් එක්ක මේ වගේ දැනුම බෙදාගත්ත කියලා මට කිසි දෙයක් හම්බෙන්නෙත් නැහැ. ඔයාලා මට කිසි දෙයක් දෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මම මේක channel එකක් කරන hobby එකක් විදියට. ඇත්තටම මේක ඔයාලට වටින channel එකක් වෙලා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය කුහකයෝ පැලෙයි තමයි කියන්න තියෙන්නේ. කුහකයෝ ගොඩක් පැලියාව පෙන්නනවා KV Technology YouTube channel එකට. ඉතින් අපිට වැඩක් නැහැ කවුරු කොහොම පැලියාව පෙන්නුවත්. මම ඔයාලත් එක්ක මම දන්න දැනුම ෂෙයා කර ගන්නවා කිසි දෙයකට බය වෙන්න එපා. ඉතින් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම KV Mobile Repairing School YouTube channel එකත් ඔයා subscribe කරලා නැත්තම් මම ඒකෙත් link එක යට description එකේ දාලා තියෙනවා. දැම්ම ගිහලා subscribe කරලා තියාගන්න. ඉතින් ඒකෙත් ගොඩාක් වටින videos මෙතන සිද්ධ වෙන වැඩ මේසෙ සිද්ධ වෙන ගොඩාක් දේවල් ඒකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ WhatsApp සමූහේ නැති කෙනෙක් ඉන්නවා නම් මම ඒකෙත් description එකේ දාලා තියෙනවා link එක. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම Facebook පැත්තේ ඉන්නවා නම් ඔයාලා Facebook page එක තියෙනවා අපේ KV Technology. ඒකේ link එක නම් මම description එකේ දාලා තියෙනවා කියලා සම්බන්ධ වෙන්න පුළුවන් ෂටාස් ගාලා. right එහෙනම් අපි අද වැඩේ බහිමු. මේක හවස්සෙදි දෙන්න ඕනේ මේ ෆෝන් එක ලස්සනට ෆික්ස් කරලා. ඉතින් මේකේ වැඩේ අපි ලස්සනට කරගමු. කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා බලන්න. right එහෙනම් මම ෆෝන් එකේ කැලි බෑල් ටික එළියට ගන්නම්. ඔක්කොම පරිස්සමට අරන් තියාගත්ත මේ වර්ෂයේ ගෙන්න ගන්නකම් A03s එකේ බඩු තමයි මේ තියෙන්නේ. ඒක මම පැත්තකින් තියාගන්නම් පරිස්සමට. කැරිච්ච ෆෝන් එකේ කැලි බෑල් ටික එළියට ගමු. කොහොම ඉතින් කැලි බෑල් වෙලා තමයි ඉන්නේ. ඉතින් right ඊට පස්සේ මම මොනවා හරි වාදනයක් හරි මොකක් හරි ගන්නවා. මේ කැලි බෑල් ටික පරිස්සමට අරන් තියා ගන්න ඕනේ. මේකේ තියෙන කැලි බෑල් තමයි අපි අලුත් එකට සෙට් කරන්න වෙන්නේ. ඉතින් බලන්න ඩිස්ප්ලේ එකේ කොහමද ලස්සනට මකුළු දාලා වගේනේ. මකුළු දාලා මීට වඩා හොඳයි. කැලි විතරයි තියෙන්නේ. හොඳට අහුවිලා තියෙනවා. fingers pin sensor එක තියෙනවා. එතකොට මේ ඇන ටිකත් මම මේකට දාගන්නවා. එතකොට අපිට ඕනනම් මේකත් ගන්න පුළුවන්. මේක තියමු. right එතකොට right ඔයාලට පේනවා මේ තියෙන්නේ පිත්ත වගේ පේනවද? කොහොමද යන්නේ? පිත්ත වගේ තියෙන්නේ. හොඳ නැවිල්ලක් නැවිලා තියෙනවා. වැදිල්ලක් රෝදේ යට වෙලා තියෙනවා. කොහොම තමයි ඉතින් තියෙන්නේ. හරි. එතකොට මේ ඇන ටික ඔක්කොම මම මේකට දාගන්නවා. මේකේ මේ ඔරිජිනල් ඩිස්ප්ලේ එක තමයි කිසිම බඩුවක් මාරු කරලාවත් රිපෙයාර් එකකට ගිහිල්ලාවත් ඇවිල්ලා නැහැ. ඉතින් ඔරිජිනල් කැරි බෑරි තමයි මේ කුඩුවරන් තියෙන්නේ. ඉතින් right ඒකේ බැටරි එක ගන්න පුළුවන්. බැටරි එකක් චුට්ටක් නැමිලා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ බැටරි එක ගන්න පුළුවන්. බැටරි එක මම දා ගන්නවා. මේ තියෙන මදර්බෝඩ් එක සහ කැමරා තුන. මදර්බෝඩ් එකේ චූටි ඩවුට් එකක් තියෙනවා. ඇදයක් තියෙනවා මේකේ. පොඩි ඇදයක් තියෙනවා. ඒ වුණාට අපි මේකත් ඉෂුව එකක් නැති නිසා ගම මේකේ ලේයර් ඩැමේජ් වෙලා නැහැ. මම ඔක්කොම චෙක් කරා. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මදර්බෝඩ් එක සහ මේ තියෙන්නේ ඊට පස්සේ බැක් පැනල් එකක්. එතකොට එකක් SIM tray එක right. ඊට පස්සේ අපි මේකේ මේ device එකේ ඔයාලට පේනවා ඇති මෙතන මේ power key ටික තියෙනවා, volume up down ටික තියෙනවා. ඒ ටිකත් අපි ගලව ගන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා ringer එක. එතකොට මෙතන තව තියෙනවා චූටි මේක set වෙනවා ඉතින් sensor එක. ඔව් sensor එක. ඒ වගේම තමයි මෙතන තියෙනවා මේ ear press එකට අර දූවිලි යනකට දාන කෑල්ල. මතක ඇතුව display එක දාද්දි මේ කෑල්ල අපි දාන්න ඕන. නැත්තම් display එකට දූවිලි යන්න පුළුවන්. cam එකට selfie cam එකටම දූවිලි යනවා. අනිවාර්යෙන් ඒ කෑල්ලත් ගලව ගන්න ඕනේ. ඒ වගේම මේ තියෙන network antenna එක මේකත් ගලව ගන්න ඕනේ අපි. මේ තියෙන display ribbon එක ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. display එක ගැලවුවට පස්සේ ඒක අයින් වෙනවා. right. අපි මේ යට මේ කෑල්ලත් open කරගමු. මේ කෑල්ලේ charging flex එකේ තියෙන parts ටිකත් අපි ගලව ගමු. මේ parts ටිකත් හොඳයි. මේ නිසා මම මේ parts ටිකත් ගලව ගන්නවා දැන්. මේකේ full video එක ඔයාලත් එක්ක මම මේ බෙදා ගන්නෙ. මේකත් අපි මේ තියෙන මේකේ යට තියෙනවා ඊළඟ ස්පීකර් මේන් ස්පීකර් එක මේ තියෙන්නේ. ඒකත් අපි දාගමු. ඊළඟට disable කරගන්නවා display එක connector එක. එතකොට මෙන්න මේ චූටි ඇන්ටනා එක network ඇන්ටනා එක මේකත් ඕනේ අපිට. මේකත් remove කරගන්නම් මම. තියෙන්නේ flex board එක වලට පේනවා. මේක තමයි charging board එක කියලා කියන්නේ ගොඩක් අය. ඒතර මේකත් ඕනේ. right. ඒතර මෙතන තියෙනවා vibrator එක. මේ vibrator එකත් අපිට ඕනේ. vibrator එකත් මම ගලව ගන්නවා. තියෙන චූටියට vibrator එක. right. එතනින් එහාට ගියාට පස්සේ හරිද මේ තියෙන display එක අයින් කරගන්න මේන් තියෙනවා. පරාදේ ඔරිජිනල් display එකේ ඉතින් මොනවා කරන්නද නේ? තියෙන ඔරිජිනල් display එක. right. එතකොට මෙතන තියෙනවා ඔයාලට පේනවාද මේ තියෙන්නේ sensor එක. බලන්න මේ තියෙන sensor එක ඔයාලට පේනවාද? මේ ribbon එක sensor එක මේ පිටිපස්සෙන්. ඒක අපි ගලව ගන්න ඕනේ පරිස්සමින්. damage වෙන්න නොදී ලස්සනට පරිස්සමින් ගලව ගන්න ඕනේ. right. එතකොට මම අලුතෙන් දාන housing එක ගන්නවා. middle housing එක මේ තියෙන්නේ. අලුතෙන් දාන middle housing එක මම අතර ගන්නම්. ඒකට මේ ඔක්කොම ටික replace කරගන්න ඕනේ අපි ලස්සනට. මේ තියෙන අලුතෙන් දාන middle housing එක. එතකොට මේක ඊට කවර මේවා දැම්ම ගලව ගන්නෙ නැහැ මම. මේ බැටරිය අලවන pad එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම යට section එක fill කරන් ඉන්නයි. යට section එකේ ඉඳන් මම පටන් ගන්නවා වැඩේ. ඊට කලින් තව වැඩක් තියෙනවා අපිට. අපේ display එක වැඩද කියලා බලන්න ඕනේ. අපි ගෙනල්ලා තියෙන display එක වැඩිද කියලා අනිවාර්යෙන් check කරගන්න ඕනේ. ඔයාලා මේ වගේ වැඩකදී ඒ නිසා මම motherboard එක ගන්නවා. motherboard එක අරගෙන මේකට normal විදිහට මෙහෙම තියලා display එක දාලා බලනවා. මේක display එක වැඩද කොහොමද කියලා බලනවා. right විදියට ප්ලග් කරගත්තා. ඊට පස්සේ බලමු ෂෝට් කරලා අපි power key එක right display එක ඔන් වෙනවා. ෂුවර් නැහැ display එක අපි බලමු touch එක වැඩ කරනවද කියලා. phone එක ඔන් වුණාට පස්සේ මේක ඔන් වෙයිද දන්නේ නැහැ. මේ power supply එකෙන් බලමු restart වෙන්න පුළුවන්. power supply එකෙන් phone එකක් on කරනකොට සාමාන්‍ය restart issue එකක් එනවා. power supply එකේ id line එක නැති නිසා තමයි මේ ගැටලුව එන්නේ. බලමු මේක home එකට යයිද කියලා අපි. home එකට ගියොත් touch එක check කරගන්න පුළුවන් display එකේ. alright home එකට ආවා. මේකෙන් touch එක check කරගන්න බෑ. මේකෙන් අර home එකට ආවට logo restart වෙනවා. අපි බැටරියම දාලා බලමු. අපි මේකේ housing එක හදාගනිමු. ඔක්කොම කලින් පරණ carry bag ටික දාලා housing එක fit කරගෙන වැඩේ කරමු. right මම ගන්නවා අතට පරණ housing එක. මේ තියෙන්නේ දැන් මේ පරණ housing එකේ මේ තියෙන වලට පේනවා මේ තැන් තැන් වල ribbon අනම් මනම් තියෙනවා. ඒ තියෙන ඔක්කොම අරන් මේකට රීප්ලේස් කරගන්නවා තියෙන විදිහටම. පැහැදිලිද? ඔය එක තමයි දැන් කරගන්න යන්නේ. දැන් මම රිංග එකේ ඉඳන් පටන් ගන්නම්. හරිම පරිස්සමට කරන්න ඕනේ. මේවා සිවුම් පාර්ට්ස් පරිස්සමට කරගන්න ඕනේ. රිංග එකේ ඉඳන් මම ස්ටාර්ට් කරන්නම්. ඔය චෙක් කරන්න නිසා මෙතනට එන දෙකක් දාගෙන බෝඩ් එක හිර කර ගන්නවා. සබ්බෝඩ් එක සම්බන්ධ කර ගන්නවා මේකට. चार्जिंग प्लग कर करना चार्ज बहर में कहते चार्जिंग लोगो आवा अभी वालम अनिवार्य चार्ज बहर इतने बैटरी के चार्ज के बहरा तीन बैटरी के अभी चार्ज कर हम ऑन करोगे फोन का पावर ऑन ना अभी दें टच के चेक करेगा हम फोन के डिस्प्ले के लाइट फोन का पावर ऑन ना लाइट टच के वाले पे ना brightness touch එක වැඩ කරන වලට පේනවා මෙතන number වදිනවා කියලා numbers ටික right phone එකේ brightness වැඩි කරගත්තා වලට පේනවා touch එක වැඩ කරනවා किसी इश्यू එකක් නැහැ phone එකේ touch එක වැඩ කරනවා display එකේ අපේ ब्राइटनेस सेट करगत्ता को हमारी राइट टच के इश्यू आक नहीं किसी में पेन और टच के වැඩ කරනවා राइट අපි දැන් මේක assemble කරගමු phone එකට right මම නැවත ගලව ගන්නවා මම ඇන්ටනා කේබල් ටික ප්ලග් කර ගන්නවා network ඇන්ටනාව මේ phone එකට මෙතන තියෙන මේ නිල් පාට ඉටි කවරේ අයින් කර ගන්නවා SIM tray එක දාන්න තන නිල් පාට කෑල්ල විතරයි අයින් කරගන්න මේ රබර් කළු පාට ඒක එතනම හිටින්න දෙන්න නිල් පාට කෑල්ල පමණයි අපි අයින් ටිකක් කරගන්න මෙතනින් right ඔය විදිහට සම්බන්ධ කරගෙන ඉවර වෙලා මම මේකට display එක අලව ගන්නවා මම දැනට මේක මෙහෙම උඩින් ආවරණයක් විදිහට දා ගන්නවා දැනට ආවරණයක් විදිහට දා ගන්නවා මම කිව්වා ඩිස්ප්ලේ එක අලවනකොට ඔයාලට මතක ඇතුව අනිවාර්යයෙන්ම අර මෙතන උඩට දාන කෑල්ල දාන්න කියලා මම කිව්වා. මේක තමයි දැන් මම ඇටච් කරන්න යන්නේ මම. रईट हीनगर मम टी हद्द गम यूस करवा टी हद्द गमें डिस्प्ले अलवाने टी हद्द गम यूस कर मम डिस्प्ले की दारे वटेट हरियट निवर्दी ब्लू दागन्नवा දාගෙන ඉවර වෙලා මම කරන්නේ මේ ඩිස්ප්ලේ එකේ මේ නිල් පාට එක ගලවලා අයින් කරනවා. ඉතින් මෙතනක් තියෙනවා නිල් පාට එකක්. ඒකට තමයි රිබන් එක ඇලවෙන්නේ. ඒකත් ගලවලා ඉවත් කරගන්න. ඊට පස්සේ ලස්සන ඩිස්ප්ලේ එක මෙහෙම අරගෙන මම මේක මෙන්න මෙතනින් පිටට දාගන්නවා. ඊට පස්සේ මම රබර් පටි කිහිපයක් මේකට දාගන්නවා. මේක හරියට ඇලවෙන්න. ඔයාලා රබර් පටි දානකොට ගොඩක් පරිස්සමින් දාගන්න මේ පිටිපස්සේ තියෙන රිබන් ගැන වඩාත් අවධානය යොමු කරන්න. රිබන් ගලවලා යන්න පුළුවන්. ආයි අපි රබර් පටි රිමූව් කරගන්නකොට से बड़ा कल्पनावें दागन रबर पट्टी दागन बड़ा पड़ी वेलावा कप में के तीर तियान नौने अरे हमारा रबर पट्टी का पारिसी में रिमूव कर करना तो हमें इतरू बड़ा खाटे तरीका कर करना होने राइट इधर पास से मैं तेरी मम्मी का रिमूव कर करना इतरू टीका मैं इकट्ठा अटैच करेगा हम लोगों ने මේක ටච් එක කිසිම ගැටලුවක් නැහැ වැඩ කරනවා. රයිට් අපි උඩ ගැලලත් එක ක්ලස් කරගමු. උඩ ගැලල එක ක්ලස් කරගන්න විදිය තමයි දැන් ඔයාලට පෙන්වන්නේ. මං ඇහුවා එයාගෙන් මේ හවුසින් එක දාන්නද එයාට අලුත් එක දාලා දෙන්නද කියලා. එයාට ඔරිජිනල් ආව බ්ලැක් හවුසින් එකම දාන්න කියලා කිව්වා. ඒ නිසා මේක මම දානවා. ඒ නිසා ඔරිජිනල් ආව මේ බ්ලැක් හවුසින් එකම එයාට ඕන කියලා කිව්ව නිසා මම එයාට මේ හවුසින් එකම දාලා දෙනවා. මේ තියෙන නිල් පාට එක ඉවත් කරගෙන බැටරිය අලව ගන්න ඕනේ. රයිට් ෆෝන් එක පවර් ඔන් වුණා කිසිම ගැටලුවක් නැහැ. මම ඊටු නට්ස් ටිකක් ඉක්මනට සෙට් කරගන්න. ඊට පස්සේ අපි බෑක් පැනල් එක මෙහෙම දා ගන්නවා. ෆින්ගර්ස් print රිබන් එක ඉරිලා නිසා අපිට ෆින්ගර්ස් print එක සෙට් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි බෑක් පැනල් එක සුපුරුදු පරිදි දා ගන්නවා මෙන්න මේ විදිහට. එතකොට බලන්න ෆෝන් එක තිබ්බ විදිහටම ඔන්න අපි ෆික්ස් කරගත්තා. මේ තියෙන්නේ කලින් housing. මේ තියෙන ෆෝන් එකේ කලින් housing ඔයාලට පේනවා ඇති ඇද්ද වෙලා. දැන් ෆෝන් එක හොඳ මට්ටමේ තියෙනවා. තිබ්බා වගේම හොඳ මට්ටමක තියෙනවා. මේකේ අවුලකට තියෙන ෆින්ගර්ස් print එක වැඩ නැති හේතුව පමණයි. ඒකට බලන්න මේ කලින් display. ඒකට බලන්න දැන් ෆෝන් එක තියෙන තත්ත්වය වඩාත් හොඳ මට්ටමක තියෙනවා ෆෝන් එක. right ඉතින් බලන්න දැන් ෆෝන් එකේ කිසිම ඉෂුව එකක් නැහැ. ටච් එක සියලුම දේ වැඩ ෆෝන් එකේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් හරි ඔන්න ඔය විදිහට තමයි අපි ෆෝන් එකක් හරියට කොහොමද මදර්බෝඩ් එක ගලවලා වෙන housing එකක් fix කරගන්නේ කොහොමද මදර්බෝඩ් එක ගලවලා සහ display එකක් කොහොමද කුඩු වෙච්ච ෆෝන් එකක් හරියටම අපි fix කරගන්නේ කියන එක සම්බන්ධයෙන් ඔන්න අද වීඩියෝ එකක් ගෙනාවා. ඒ ගැන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් බලන්න තිබ්බ විදිහයි දැන් ෆෝන් එකේ පෙනුමයි කොහොමද කියලා බලන්න. ඉතින් ඇත්තටම බලන්න ෆෝන් එක තිබ්බ විදිහයි දැන් ෆෝන් එකේ පෙනුමයි. ෆෝන් එක හොඳටම තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉෂුව එකකට තියෙන ෆින්ගර්ස් print එක ඉරිලා තිබ්බ නිසා ඒක අපි ඇටච් කරපු නැති එක විතරයි. වෙන ෆෝන් එකේ කිසිම ගැටලුවක් නැහැ. හරි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකනොත් ඔයාලා අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඇත්තටම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොනවා හරි තියෙන ගැටලු කමෙන්ට් එකක් මොනවා හරි දාන්න මොනවා හරි තියෙන ගැටලුවක් අනිවාර්යයෙන් මම මේ වගේ වීඩියෝස් අරගෙන එනවා. ඉතින් මේකත් කෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. ඉතින් ගොඩ කාලෙක ඉඳලා ඒක මට දෙන්න බැරිනවා. ඉතින් ඔන්න දෙන්න අවස්ථාවක් ආවා. ඒ වීඩියෝ එක මම ඔයාලට දුන්නා. ඉතින් හැම දිනෙකම KV Technology YouTube channel එක subscribe කරලා තියෙනවා. වගේම KV Mobile Repairing School YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒකේ ලොකු දෙයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම මේකේ වීඩියෝ series එකක් ඉස්සරහට වැටෙනවා. ඉතින් KV Technology YouTube channel එකෙන් මම ගිහින් එන්නම්. තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලා ළඟට එන්නම්. ඉතින් දැක්කෝ ඔයාලා කොහොමද අපි හරියට කුඩු වෙච්ච ෆෝන් එකක් අලුත් විදිහකට ෆික්ස් කරගන්නේ කොහොමද කියලා ඉතින් ඔයාලා දැක්කා. එහෙනම් හැමෝම වැඩ කටයුතු කරගෙන පරිස්සමින් ඉන්න. එහෙනම් අද අපි ගිහිල්ලා ඉන්න KV Technology YouTube channel එකෙන් හැමෝටම සුබ දවසක්.